සරසිල්ල මහත්මයා කරේ මොකද්ද? නඩුව පවර පිණිසට විරුද්ධව දඩ ගැහුවා. නීති විරෝධී ආකාරයෙන් තුරෙන් දෙකේ බලය ලබා ගත්තා. විවස්ථා දායක ඒකාධිපත්‍යයක් දක්වා ගමන් කළා. ඒකත් දේව වේවා හෝ මාගේ දෙවියනි ඔබ සම්. අපි මේ රැස්වලා ඉන්නේ මහජනයාට අයිතියක් තිබෙනවා තමන්ගේ අයිතිවාසිකම් අහිමිවීමට විරුද්ධව කතා කරන්න කියන එක මුළු ලංකාවටත් ලෝකෙටත් අන්නගා කියලා. අපි දන්නවා මේ රටේ පරමාධිපත්‍ය බලය රටේ අයිතිකාර බලය තියෙන්නේ මහජනතාවට. ඒක මේ රටේ ආර්ථික ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. ඒක වෙන කාගේවත් අයිතියක් නෙමෙයි. සමහර අය හිතන් ඉන්නවා ඒක පරම්පරාවෙන් කෙනෙක් අරගෙන එනවා කියලා. සමහර අය හිතන් ඉන්නවා මේ බලය හම්බුනාට පස්සේ මේ බලය තමන්ගෙන් පස්ස තමන්ගේ පවුලයට ඉන්පස් තමන්ගේ ළමයින්ට ඉන්පස් දිගට පවතී කියලා. ඒක වැරදි. මේ රටේ මේ බලය තියෙන්නේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ මේ රටේ මහජනයාට. ඒකෙන් අපි සේරට. මේ බලය ලොකු වැඩි ලොකු නිදාණයක් වගේ විශාල බලයක් නිසා මේ බලය එක්කෙනෙක් ගාව තියන්න බෑ. ඒ නිසා මේ බලය බෙදලා තියෙනවා කෑලි පහකට. එක කෑල්ලක් අපි කියනවා ජනතාවගේ විවස්ථාදායක බලය. ඒකෙන් තමයි ජනතාවට නීති හදන්නේ. ඒ හදන බලය පාර්ලිමේන්තුවට කනවලා තියෙනවා. ඊළඟට තියෙනවා ජනතාවගේ විධායක බලය. ඒ විධායක බලය තමයි අර පාර්ලිමේන්තුව විසින් හදන නීති ක්‍රියාත්මක කරන්නේ. එයාලා නීති හදන්න බෑ. ඒ විධායක බලය විධායක ජනාධිපතිවරයාට පවරලා තියෙනවා. තව කැලලක් තියෙනවා. ඒ කැලලට කියනවා ජනතාවගේ අධිකරණ බලය කියලා. මේ අධිකරණ බලය කියන එක කරන්නේ ඒක ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසින් අධිකරණ මගින්. ඒකෙන් කරන්නේ අර පාර්ලිමේන්තුව නීති හදනකොටයි විධායකයේ නීති ක්‍රියාත්මක කරනකොටයි ජනතාවට අහිතකර විදියට ඒක ක්‍රියාත්මක වෙනවද කියලා සොයලා බලලා එහෙම කරනවා නම් ඒක නවත්තන්න බලක් වාගේ. තව කැලලක් තියෙනවා. ඒ කැලල අපි කියනවා ජනතාවගේ ඡන්ද බලය කියලා. අපි හැමෝම ඡන්දදායකයෝ. අර කියන්නා වූ ආයතන දෙකට පාර්ලිමේන්තුවට ඒ වගේම ජනාධිපති ධුරය සඳහා කෙනෙක්පත් කරලා යවන්නේ අපේ පරමාධිපත්‍ය බලයේ අර කොටස වට ඡන්ද බලය පාවිච්චි කරලා. ඒගොල්ලෝ අපේ හිතන ආකාරයට අපේ සුබසිද්ධිය වෙනුවෙන් මේක කරන්නේ නැත්තම් අපිට පුළුවන් වෙනවා ඡන්ද බලය මගින් ඒගොල්ලෝ අපු හරවලා යවන්න. අන්තිම කැලලද කියනවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කියලා. ඒ මූලික අයිතිවාසිකම් වලින් බලාපොරොත්තු වෙන්නේ අර පාලන බලය අරගෙන විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය මගින් රට පාලනය කරන උදවිය ඒ පාලනය කිරීමේදී අපේ අයිතිවාසිකම් නොකඩායක කළ යුතුයි. එහෙම කඩනවා නම් ඒකට විරුද්ධ විය යුතුයි. විරුද්ධ වෙන අයිතියක් තියෙනවා කියන්නේ. එහෙමනම් අපි මහජනයා වශයෙන් පරමාධිපත්‍ය බලය අපට තිබෙන නිසා ඒ පරමාධිපත්‍ය බලයේ තියෙන මූලික අයිතිවාසිකම් අපට තියෙන නිසා ඒ අයිතිවාසිකම් භුක්ති විඳීමට අපට අයිතිය තියෙනවායි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරගන්න ඕනේ. මේ අයිතිවාසිකම්ට ගොඩක් අය බයයි. මේ අයිතිවාසිකම්ට බය නිසා පාලන බලය රොමුණ කට්ටි උත්සාහ කරනවා අපිට කියන්න මේ අයිතිවාසිකම් අපට නැහැ කියලා. එහෙම නැත්නම් මේ අයිතිවාසිකම් පාවිච්චි කරන්න එපා කියලා. මේ අයිතිවාසිකම් පාවිච්චි කළොත් මේ ඒක පාවිච්චි කරන්න යාම නිසා අපි අනුතුරට වැටේ කියලා. නමුත් අපේ වකීම තමයි මහජනයාට කියන එක නෑ මේ අයිතිවාසිකම් අපට තියෙනවා. ඒ අයිතිවාසිකම් බහුතා කරන්න ගිහින් තමයි මේ අවස්ථාවේදී මේ සහෝදරයෝ වෙඩි වැදිලා මේ. නමුත් ඒ ඉස්සරහට ආපු නිසා තමයි හැම සහෝදරය කිව්වා වගේ ඒ දිවර ජනතාවට සමස්ත දිවර ජනතාවටම මේ සහනාධාරය ලැබෙන්නේ. තවදුරටත් ඒ වෙලාවේ නිහඬව ඉවසගෙන හිටියනම් කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ එක්තරා විදිහකින් ආසියාවේ ආශ්චර්ය කියන රටේ. ආසියාවේ ආශ්චර්ය කියන රට එමත් අපි ලංකාව ආශ්චර්යමත් භාවයට පත් කරේ
වර්තමාන ආණ්ඩුව කියලා තමයි ආණ්ඩුව කියන්නේ. ඒ වගේම ආණ්ඩුව කියන ගොඩක් දෙනෙක් පිළිගන්නවා කියන. ඒ ආශ්චර්යය හැදුවේ කොහොමද? මම හිතන්නේ මේ අවස්ථාවේදී තා කෙටි වුණොත් ඒක මතක් කරගන්න ඕනේ. මේ ආශ්චර්යය හැදුවේ වංචාවේ. මේ ආශ්චර්යය හැදුවේ හොරකමේ. මේ ආශ්චර්යය හැදුවේ තක්කඩිකම. 2005 අවුරුද්දේ මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වුවා. මේ ජනාධිපතිවරණය පැවැත්වුවේ තව අවුරුදු 6කට ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න. ඇත්ත වශයෙන්ම මේ ජනාධිපති ඡන්දය පවත්වන දේ 2006 අවුරුද්දේ කියලා තමයි නීතිය අනුව තිබුණේ. නමුත් එකපාරටම එක්තරා ශ්‍රේෂ්ඨාධික නඩු තීන්දුවක් ලබා දුන්නා. ජනාධිපතිගේ දුරකාලය එකපාරටම සීමා වෙලා දැන් 2005ට අධ්‍යක්ෂත්වයක් තියෙනවා. ඒ ඡන්දෙ තිබ්බා. මේ ඡන්දෙ තියන්න යනකොට මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න එක අපේක්ෂකයෙක් තමයි එවකට පාර්ලිමේන්තු අගමැති වශයෙන් ඉන්න වර්තමාන ජනාධිපතිතුමා. එතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙන අවස්ථාවේදී එතුමාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා කමී රාශී මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම. ඒ පවරලා කිව්වා එතුමාට විරුද්ධව තියෙනවා යම්කිසි සුනාමි අරමුදල් වංචා කිරීමේ චෝදනාවක්. සාමාන්‍ය නඩුවක් කියනකොට පැවරුවාට පස්සේ නඩු විභාග කරනවා. මේ වස්තර උඩගොරුවෙන් පස්සේ ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ එවකට අගමැති සුතුමා වාසයේ හිටපු සරස්විල්ල මහත්මයා කරේ මොකද්ද? නඩුව පවර පිළිසුට විරුද්ධව දඩ ගැහුවා. එහෙම තමයි මේ පටන් ගත්තේ. ඒකේ ගොඩක් අය මතකද? ඡන්දෙ තිබ්බා. ඡන්දෙ තිබ්බට පස්සේ මේ ඡන්දය පවත්වද්දී එක්තරා විදියකින් ඡන්ද වර්ජනයක් ඇති කරගන්නවා. ඒ ඡන්ද වර්ජනය කරේ කවුද? දෙමළ ජනතාව අතර ඡන්ද වර්ධනයක් ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරන්න එක්තරා විදිහකින් එල්ටීටී සංවිධානය විසින් නියෝගයක් නිකුත් කළා. දැන් නිකෝගිය නිසා උතුරේ සහ නැගෙනහිර පළාත්වල කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව ඡන්ද වර්ධනය කළා. ඡන්දය වර්ධනය කරන දේශපාලනඥය කටක් තියෙනවා. නමුත් වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එල්ටීටී සංවිධානයේ මැදිහත් වීම නිසා ඇතිවෙච්ච වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන්නේ මොකද්ද? ආණ්ඩුවට විරුද්ධ අපේක්ෂකයන්ට වැටෙන ඡන්ද ප්‍රමාණය අඩු වුණා. අවසාන දිනේ ජනාධිපතිවරණයේ වර්තමාන ජනාධිපතිතුමා ජයග්‍රහණය කරේ ඡන්ද 180,000ක් වැනි සංඛ්‍යාවක්. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 50.25. ඡන්ද 180,000ක් වැනි ඡන්ද කියලා කියන්නේ මුළු ලංකාවේ ඡන්දකින් ඡන්ද තව ලක්ෂයක් එහෙම වුණා නම් මේ තරගයේ තීරණය වෙනස් වෙනවා. තීරණය වෙනස් වෙලා එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයවන රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙනවා. එහෙනම් ඉතිහාසෙ ලිවෙන වෙන විදිය. ඡන්ද 180,000 මේ ඉතිහාසෙ වෙනස් වුණා. ඉතිහාසෙ වෙනස් වෙන්න බලපෑවා එල්ටීටී සංවිධානය විසින් ගත තීරණය. ඒ තීරණය ගන්න බලපෑවේ එක්තරා ආකාරයේ විසඳුමක්. තමන්ගේම රටේ ජනපොරසක් යම් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. කිසියම් කෙනෙක් නිත්‍යානුකූලව පත්වලා තියෙන ආණ්ඩුවට අභියෝග කරනවා නම් ආයුධ අරගෙන ඒකට විරුද්ධව නිත්‍යානුකූලව ආර්ථික හමුදාව පාවිච්චි කිරීමේ අයිතිය ඕන රාජ්‍යයකට තියෙනවා. එවැනි අවස්ථාවක මානව අයිතිවාසිකම් සීමා කරන්න බලයකුත් තියෙනවා. නමුත් ලෝකේ තියෙන යම්කිසි සම්මතයක් රටක යුද්ධයක් පවතින අවස්ථාවක පවා කැරලක් වර්ධනය කරන අවස්ථාවක පවා කඩ කරන්න බැරි මානව අයිතිවාසිකම් වගේ ඒවට කියනවා ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීති. ඒ වගේම ජාත්‍යන්තර මානවවාදී නීති. ඒව ගැන කිසි දෙයක් ගණන් ගන්න නැතුව තමයි මේ යුද්ධය කරේ කියන චෝදනාව එල්ල වෙමින් තිබීදි තමයි යුද ජයග්‍රහණය කළේ. යුද ජයග්‍රහණය කරාම ප්‍රතිඵල දෙකක් ලැබුණා. එකක් ලංකාවේදී විශාල වශයෙන් ඡන්ද ලැබෙන කොට. සම්පූර්ණ මාධ්‍යවල ආශිර්වාදය සහයෝගය තමන් පැත්තට ලැබුණා. විරුද්ධ මාධ්‍ය විද්‍යුත් කරදර කළා, මර්ධනය කළා, ඒවලට දැම්. ඒ තමන්ගේ හිතවත් මාධ්‍ය කල්ලිවල උදව්ව ඇතුව මහජනතාවට තිරයක් ඇදලා මැජික් එකක් පෙන්නලා ජාතික වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබනවා. නමුත් මේ ජාතික වශයෙන් ලබා ගත ජයග්‍රහණයේ ප්‍රතිඵලයේ එක පාවිච්චි කරලා පාර්ලිමේන්තු ඡන්ද තියලා පාර්ලිමේන්තු ඡන්දෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ ඔක්කොම කරේ තිබිච්ච ඡන්ද නීති සම්පූර්ණයෙන් කඩගෙන රාජ්‍ය දේපළ සම්පූර්ණයෙන් පාවිච්චි කරගෙන රාජ්‍ය සම්පත් යොදා ගැනීම රජයේ ආයතන තමන් වෙනුවෙන් පාවිච්චි කරනවා. එහෙම කරාම සමකාමී සාධාරණ ඡන්දයක් පවතින්නේ නැහැ. විරුද්ධ පක්ෂයට අහිතකර අවාසනාවක් ඡන්දයක් තමයි තියෙන්නේ.
ඒවට චන්දනි පාර්ලිමේන්තුවේ බහුතර බල ලබාගත්තට පස්සේ මොකද කරේ? නැවතත් වරක් මන්ත්‍රීවරු බිලිබාගෙන අනුරවස්තර පටහැනිව නීති විරෝධී ආකාරයෙන් තුරෙන් දෙකේ බලය ලබා ගත්තා. මේක ජනාධිපති මන්ත්‍රීතුමා හැමතිස්සෙම මේ කාරණේ පසු කරනවා. තුරෙන් දෙකේ බලය අරන් තියෙන නීති විරෝධී. ඒ නීති විරෝධී වැඩ තුරෙන් දෙක පාවිච්චි කළා ආණ්ඩුව මේවස්ථා සංශෝධනය කළා. කළා සදාකාලිකව ජනාධිපතිතුමා ඉන්න පුළුවන් විදිහට ව්‍යවස්ථා වෙනස් කරගත්තා. ඒ කියන්නේ දිගටම ඡන්ද ඉල්ලන්න පුළුවන් විදිහට ව්‍යවස් කරගත්තා. ඊළඟ රටේ සියලු ප්‍රධාන ආයතන වලට පත් කර ගැනීමේ බලය තමන් අතට ලබා ගත්තා. එහෙම බලාගෙන ඇත්ත වශයෙන්ම මේක ව්‍යවස්ථා දායක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි ව්‍යවස්ථා දායක ඒකාධිපත්‍යයක් දක්වා ගමන් කරනවා. මේව තමයි මේ බලය හදලා තියෙන්නේ. අන්න ඒ බලෙන් තමයි අද අපිට පාරේ බහැලා මේ සහෝදරයා සීකිරීමට තියෙන ඉඩකට අහිමි කරලා තියෙන්නේ. අන්න ඒ බලෙන් තමයි අධිකරණ හීලා කරලා තියෙන්නේ. අන්න ඒ බලෙන් තමයි පොලිසිය හීලා කරලා තියෙන්නේ. අන්න ඒ බලෙන් තමයි රාජ්‍ය නිලධාරීන් හීලා කරලා තියෙන්නේ. අන්න ඒ බලෙන් තමයි අද අපේ අයිතිවාසිකම් සීමා කරලා තියෙන්නේ. ජාතික වශයෙන් මේ ලොකු ජයග්‍රහණය ලබා ගත්තා වුණාට ජාත්‍යන්තර වශයෙන් ලංකාවගේ රටට මේ යුද්ධයේ ක්‍රියා කරපු ආකාරය සහ ඉන් පස්සේ ක්‍රියා කරපු ආකාරය නිසා ඇතිවිලා තියෙන කළු පැල්ලම අපේ සාක්කුවේ තිත පැල්ලමක් වැටුනම ඒ තිත පැල්ලම ක්‍රමානුකූල ලොකු වෙනවා වගේ මේ ජාත්‍යන්තර වශයෙන් ඇතිවෙච්ච කළු පැල්ලම ක්‍රමානුක්‍රමයෙන් ලොකු වෙමින් පවතී. ජාත්‍යන්තර වශයෙන් ලංකාවගේ රට තනි වෙමින් මුදලා වෙමින් තමයි පවතී. ඒ මොකද හේතුව යුද්ධය අවසන් වෙලා අවුරුදු තුනක් ගිහිල්ලා ඒ යුද්ධය සම්බන්ධයෙන් විපතට පත්වෙච්ච ජනතාවට සහන සැලසීම සඳහා කිසිම පියවරක් ගන්න අපොහසත් වීම නිසා යුද්ධය අවසන් වෙච්ච වහාම ලංකාවට පැමිණිය එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්තුම බැංකී මුල් මහන ඒ අවස්ථාවේ ආණ්ඩුව ඉතාම ආඩම්බරෙන් උජාරුවේ කිව්වා අපේ ජයග්‍රහණය බලන්න බැංකී මුල් මහත්මයාත් ආවා. බැංකුවේ මහත්මයා ඇවිල්ලා මේක බලලා කිව්වා මේ වගේ විනාශයක් නැව විපත්තියක් මම දැකලා නැහැ. මම කම්පා වුණා විපත්තිය දැකලා. එයා ගුවන්ින් යනකොට දැක්කා ඒ සාමාන්‍ය ජනයා ජීවත් වෙච්ච ප්‍රදේශවල රටේ විනාශය. ඔහු ඇවිල්ලා ලංකාව ජනාධිපතිතුමාත් එක්ක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනයේ කිව්ව කාරණා තුනක්. මේ යුද්ධය අවසන් වෙලා මේ විනිසු පිළිවත් කාලේ ඉවරනත් කලින් තමයි මේක නිකුත් කළේ. කාරණා තුනක් ගැන ආණ්ඩුවල් එක්සත් ජාතික සංවිධාන දෙකම එකඟ වුණා. මොකක්ද එකඟ වෙච්ච කාරණා තුන? පළවෙනි කාරණය තමයි යුද්ධයේ අවසාන අධිවේරයේදී මේ යුද්ධ ජයග්‍රහණය කරා කිව්වට බරපතල විදිහේ මිනිසුන්ට හානි වෙලා තියෙනවා සාමාන්‍ය මිනිසුන්ට. ජාත්‍යන්තර මානවවාදී නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කියන නීතිය උල්ලංඝනය වෙලා තියෙනවා දෙපාර්ශ්වය අතින්ම ආණ්ඩුව අතුරුත් එල්ටීටී සංවිධානය අතුරුත්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියන කතාවට ආවා. දෙවනුව මෙම යුද්ධය පැවතිච්ච අවස්ථාවේදී යුද්ධයෙන් විශාල මිනිසක් අවතැන් වුණා. ඒ අවතැන් වෙච්ච මිනිස්සු නැවත තමගේ ගම්බිම්වල නැවත පදිංචි කරන්න කියලා කිව්වා. තුන්වෙනුව මේ යුද්ධය ඇති වුණේ කිසියම් දේශපාලන ප්‍රශ්නයක් නිසායි. ඒ දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා දෙමළ ජනතාවට සාධාරණ බලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියන කතාවට ආවා. මේ එකඟතාවයන් එකක්වත් තවමත් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එක පැත්තකින් ඒ මානව හිමිකම් සහ මානවාදී නීති කඩකිරීම සම්බන්ධයෙන් කිසි විවරයක් කරන්නේ නැහැ. දැන් ඒ ගැන කියන්නේ සීරෝ කැසුවල්ටි. සීරෝ කැසුවල්ටි කියලා කියන්නේ මොකද්ද? කිසිම හානියක් වුණේ නැහැ කිසි මිනිහෙකුට. නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පත් කරපු කොමිසමක් තියෙන උගත් පාඩම් සහ ප්‍රතිසන්දාන කොමිසම කියලා මේ කොමිසමට ආණ්ඩුවෙන් පත් කරා කොමසාරිස්වරු. ඒ කොමසාරිස්වරු ගියහම මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා සාක්ෂි දීලා කිව්වා තමන්ගේ ළමයි නැති වුණා. ඒ අයට ආගියතක් නැහැ. තමන්ගේ ළමයි බාර වුණා. ඒ අයට ආගියතක් නැහැ. තමන්ගේ නිවාස කැඩුනා. අතපය කැඩුනා. ඒ විනාශ වුණා කියලා. එහෙනම් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් අරගෙන නැහැ. දෙවනුව මේ අවතෙන් වෙච්ච මිනිස්සු කඳවුරු වලට දාලා හිටියා. එය අරන් ගිහින් පදිංචි කරලා තියෙනවා තමයි. ඒ පදිංචි කරලා තියෙන්නේ ආපහු ආණ්ඩුව විසින් වෙන්කරු ප්‍රදේශ වල මිස උන් හිටි තැන් වල නෙමෙයි. ඒ මිනිස්සුන්ට ලී කෑලි හයයි ටකරන් කෑල්ලයි දීලා ඒ මිනිස්සු පදිංචි කරා මිස තමන් හිටපු තැන් වල පදිංචි කරලා නැහැ. ඔවුන්ව එලිමහන් කඳවුරු වලට දාලා තියෙනවා. තුන්වෙනුව දේශපාලන විසඳුමක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. ඉන්දියාවට පොරොන්දු වුණා. ජාතන්තර ප්‍රජාවට පොරොන්දු වුණා. ධාතුගුණ සංශෝධනය පදනම් කරගෙන ඊට එහා යන විසඳුමක් ලබා දෙනවා කියලා කිව්වා. අද කතා කරන ධාතුගුණ සංශෝධනය අහෝසි කරනවා. එහෙනම් මෙන්න මෙවැනි තත්ත්වයක් යටතේ අද ලංකාව ජාතික වශයෙන් ඡන්ද අරගෙන මේ කුඹල තිබ්බට ජාතන්තර වශයෙන් අප කියන දෙපත්තට